දකුණු අප්‍රිකා කණ්ඩායම ඉන්දියාවේ තිබුණු ටෙස්ට් තරගාවලියේ පළවෙනි තරගයේම ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දුවාවන් එක්වන ඩෙල් ස්ටේන්ට ඒ තරගාවලියේ ක්‍රීඩා කරන්න ලැබුණේ එක ටෙස්ට් තරගයක් විතරයි. මිනිසා ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වෙලා ඉන්න ස්ටේන්ගේ ආබාධ තත්ත්වය මේ වෙද්දි ගොඩක් දුරට හොඳ අතට හැරිලා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ආබාධ නිසා ස්ටේන්ට ඉන්දියාවේ එක් තරගාවලිය වගේම ඕස්ට්‍රේලියාවේ එක් තිබුණු ටෙස්ට් තරගාවලියත් අහිමි වුණා. මේ විදිහට ටෙස්ට් පිටියෙන් ටිකක් ඈතට වෙලා ඉන්න ස්ටේන් නැවත තරංකාරී පිටියට එන්න හිතාගෙන ඉන්නේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරලා. කොමාර ස්ටේන් ජාත්‍යන්තර පිටියට අඩිය තියන්න ඉන්නේ ශ්‍රී ලංකාවේදී. ඒක ශ්‍රී ලංකා ප්‍රතිකාරවන්ට නම් ඒ තරම් හොඳ ආරංචියක් වෙන එකක් නැහැ. මට පන්දු වාර 12ක් 15ක් යොමු කරන්න පුළුවන්. නමුත් ඒ ටෙස්ට් තරගයකදී ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මම තවත් මාසයක කාලයක් ක්‍රිකට් පිටියේ නිවත් වෙනවා. මම IPL ක්‍රීඩා කරන්නෙත් නැහැ. නමුත් ජූනි මාසයේ හැම්ෂෙර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තරගාවලියට සම්බන්ධ වීමට අපේක්ෂා කරනවා. 2015 වසරේ ඉඳලා ආබාධ නිසා ගොඩක් කල් එළිය හිටපු ස්ටේන් 2015 ඉඳලා ක්‍රීඩා කරලා තියෙන්නේ ටෙස්ට් තරඟ 4ක් සහ එක් දින තරඟ 4ක් විතරයි. වරින් වර ජාතික කණ්ඩායමේ අවස්ථා අහිමි වෙන ස්ටේන් 2015 වසරේ සිට ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරඟ 4කට හා එක් දින තරඟ 4කට පමණයි. ස්ටේන් ශ්‍රී ලංකාවට එන්න බලාගෙන ඉන්නේ වාර්තාවකුත් පිටවීමේ අරමුණක් එක්ක. ඒ තමයි දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලාභිය අවීම. මේ වෙද්දී වාර්තාව තියෙන ෂෝන් පොලොක්ට පොලොක් ටෙස්ට් කඩුලු 421ක් දවාගෙන ඉන්නේදී ස්ටේන් ඉන්නේ පොලොක්ට කඩුලු දෙකක් පිටුපසින්. ඔයාලා හිතන්නේ ස්ටේන්ට ශ්‍රී ලංකාවේදී මේ වාර්තාව තමන්ගේ නමට ලියාගන්න හැකි වෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.